සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම පෝස්ට් එකක් දැම්මා 10ට ලයිව් එකක් එනවා කියලා. මේ ඩොලර් බිලියන 100ක් ණය වැඩි වුණේ කොහොමද කියලා කතා කරන්න. මේ දවස්වල රටේ කතා වෙනවා, මේ පෝස්ට් එකක් යනවා ගමන සුබයි වගේ පණිවිඩයක් දෙන. අන්න ඒ පණිවිඩය අළලා ගොඩාක් කතන්දර අපිට අහන්න හම්බ වෙනවා. එතනදී අපිට ප්‍රධාන වශයෙන් අහන්න හම්බුන එකක් තමයි ණය ඩොලර් බිලියන 100ක් වෙලා තියෙද්දි කොහොමද සුබ වෙන්නේ, එහෙම නැත්නම් කොහොමද බංකොලොත් භාවයෙන් මිදෙන්නේ වගේ කාරණා. මම හිතුවා ඒ හින්දා Facebook live එකක් ඔස්සේ ඔබට කියන්නට මේ ණය වැඩි වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණය. කීප දෙනෙක් මගෙන් කෝල් කරලත් ඇහුවා. ඉතින් අද දවසේ මම වීඩියෝ එක හරහා ඔබට කතා කරන්නේ මේ ණය කොහොමද ඩොලර් බිලියන 100ක් උනේ කියන එක. හැබැයි මම ඊට කලින් ඔබට කියනවා, මේ කතා කරන කාරණා ඔබට යම්කිසි සාධනීය දැනුමක් ඇතුව අහන්නට ඕනේ. මොකද මේක ටෙක්නිකල් කාරණා. හැබැයි මම ඔබට තේරෙන භාෂාවෙන්, ගමේ අයට තේරෙන භාෂාවෙන් මේ කතා කරන්න උත්සාහ කරනවා. ප්‍රධාන වශයෙන් මම ඔබට කියන්නට ඕනි, සාමාන්‍යයෙන් මේ වෙනකොට මහ බැංකුව විසින් ප්‍රකාශ කරලා තියෙනවා, ඒ කියන්නේ 2024 පළමු කාර්තුව තුළ රාජ්‍ය ණය ඩොලර් බිලියන 100 ඉක්මුවා කියන කාරණය. 2023ට සාපේක්ෂව 23 අවසාන වෙනකොට මේ රටේ තිබ්බ රාජ්‍ය ණය ඩොලර් බිලියන 96ක්. හැබැයි 2024 පළමු කාර්තුව වෙනකොට රාජ්‍ය ණය ඩොලර් බිලියන 100 ඉක්මුවා කියන කාරණය මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මේක දිහා බලන් හිටපු සමහරු මේක ඩොලර් බිලියන 100ක් වෙලා තියෙනවා, රාජ්‍ය ණය වැඩි වෙලා තියෙනවා, අයියෝ එහෙම තියෙද්දි ඒක කොහොමද සුබ වෙන්නේ වගේ කාරණා කිව්වා. ඉතින් මම ඔබට මුලින්ම කියන්නට ඕනි, යම්කිසි වගකීම යුතු දේශපාලන පක්ෂයක දේශපාලඥයෙක් මේක මේ විදිහට දැකලා රාජ්‍ය ණය වැඩි වෙලා තියෙනවා, ඩොලර් බිලියන 100ක් වෙලා තියෙනවා, මහ බැංකුව මෙහෙම කියනවා, එහෙම තියෙද්දි මේක සුබ වෙන්නේ කොහොමද වගේ ප්‍රශ්නයක් අහනවා නම් ඔබ පළවෙනිවට මතක තියාගන්න, අන්න ඒ වගේ පුද්ගලයන්ට මේ රටේ බලය දෙන්නට එපා. ඒකට හේතුව ඔවුන්ට ආර්ථික විද්‍යාව, එහෙම නැත්නම් මේ මහ බැංකුව හැසිරෙන විදිහ පිළිබඳ සහ මෙන්න මේ දේවල් පිළිබඳ අවබෝධයක් නැහැ. එහෙම අවබෝධයක් නැති කෙනෙකුට බලයක් ලැබුණොත් අනිවාර්යෙන්ම වෙන්නේ ලොකු අපි හිටියටත් වැඩිය විනාශයක්. ඉතින් මම ඔබට දැන් කියන්නම් කොහොමද මේ ණය වැඩි වුණේ කියන කාරණය. මේ ණය ගැන මහ බැංකුව විසින් කියලා තියෙන්නේ ඩොලර් වලින්, ඒ කියන්නේ US ඩොලර්ස්, එහෙම නැත්නම් ඇමරිකානු ඩොලර් වලින්. ඔවුන් කියනවා 2023 අවසාන වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 96ක ණයක් තිබ්බා. 2024 පළවෙනි කාර්තුව තුළ මේක ඇමරිකානු ඩොලර් බිලියන 100ක් ඉක්මවා ගියා කියන කාරණේ. මෙන්න මෙතන තමයි මෙහෙම කියන්නේ. හැබැයි රාජ්‍ය ණය ගත්තාම මේ ණය ඔක්කොම ඩොලර් ණයම නෙවෙයි. ඒ වගේම රාජ්‍ය ණය රුපියල් වලිනුත් තියෙනවා, ඩොලර් වලිනුත් තියෙනවා. මෙතනදී වැඩිපුරම රාජ්‍ය ණය අරගෙන තියෙන්නේ රුපියල් වලින්, ඩොලර් වලින් අරන් තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට මේක පහසුව සකා, එහෙම නැත්නම් මේක ප්‍රකාශ කරන්න ලේසියකට ඩොලර් බිලියන වලින් මේක කතා කරන්න මහ බැංකුව උත්සාහ කරලා තියෙනවා. දැන් මේක වෙනස් වෙන්නේ කොහොමද? උදාහරණයක් විදිහට කෙනෙක් රුපියල් 300ක් ණය වුණොත් රුපියල් වලින්, ඒක ඩොලර් වලින් ප්‍රකාශ කරොත් එහෙම, ඒ කියන්නේ ඩොලර් එකක් ණයයි. යම්කිසි පුද්ගලයෙක් රුපියල් 300ක් ණයට ගත්තොත් කෙනෙකුට ඕනේ නම් ඒක ඩොලර් වලින් කියන්න පුළුවන් ඩොලර් එකක් ණයයි කියලා වර්තමාන තත්ත්වයේ අනුව. හැබැයි අපි උපකල්පනය කරොත් තවත් වසරකට පස්සේ රටේ ඩොලර් එක අවප්‍රමාණ වෙලා, රුපියල අධිප්‍රමාණ වෙලා, ඩොලර් එක වටිනාකම 150කට අඩු වුණා කියලා ඔබ හිතන්නකෝ. මේක සාමාන්‍ය ප්‍රායෝගික තත්ත්වයක් නෙමෙයි, 150කට අඩු වෙන එක. හැබැයි ඔබට තේරුම් ගන්න මම කියනවා, තවත් වසරකට පස්සේ ඩොලර් එක රුපියල් 150ක් වුණොත් එහෙම, අර රුපියල් 300ට ගත්ත ණය තවත් වසරකට පස්සේ ඩොලර් වලින් කිව්වොත් එහෙම, ඒක ඩොලර් දෙකක් බවට පත් වෙනවා. ආපහු ඔබට කියන්නම්, කෙනෙක් රුපියල් 300ක් ණය වුණොත් අද දවසේ ඒක ඩොලර් වලින් කෙනෙක් කතා කරනවා නම් ඒ කියන්නේ ණය ඩොලර් එකයි. ඒ කියන්නේ මේ වෙනකොට ඩොලරේ වටිනාකම රුපියල් 300ක්. හැබැයි තව වසරකින් ඩොලරේ අගය අඩු වෙලා, රුපියල අගය වැඩි වෙලා, ඩොලරයට සාපේක්ෂව රුපියල් 150ක් වුණොත්, තව වසරකින් මේ ගත්ත ණය ගැන කවුරු හරි කතා කරනවා නම් ඒ වෙලාවේ රුපියල් 300ට ගත්ත ණය ඩොලර් වලින් කතා කරොත් ඩොලර් දෙකක් වෙනවා. හැබැයි රුපියල් වල ණය ඒ 300ම තමයි. අන්න ඒ විදිහට තමයි මහ බැංකුවේ මෙන්න මේ දේ වෙලා තියෙන්නේ. ඒකට හේතුව මේ ණය ගියවුරුද්දේ කතා කරනකොට ඩොලරේ වටිනාකම රුපියල් 324ක්. හැබැයි මේ වෙනකොට ඩොලරේ වටිනාකම රුපියල් 301ක්. එතකොට ඩොලර්
ඩොලර් වලින් කතා කරනකොට ඩොලර් බිලියන ගාන හතරක් මේක වැඩි වෙලා තියෙනවා. ඔබට මේක සරලවම කියනවා නම් මෙන්න මේ කාරණය උඩ තමයි. ඒ කියන්නේ රුපියල් අධිප්‍රමාණ වීමත් ඩොලරය අවප්‍රමාණ වීමත් තමයි රුපියල් ණය ඩොලර් වලින් කතා කරද්දී මෙන්න මේ විදියට 100ක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මෙතන ණය වැඩිවීමක් නෙමෙයි වෙලා තියෙන්නේ, රුපියල් අධිප්‍රමාණ වීම සහ ඩොලරේ අවප්‍රමාණ වීමේ නිසා ඩොලර් වලින් රුපියල් කතා කිරීමේදී ඩොලර් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මෙන්න මේක තමයි මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව ඔබ ඩොලර් 96, ඒක එහෙම නැත්නම් බිලියන 96, එහෙම නැත්නම් ඩොලර් මිලියන 96 දාහා දෙසැම්බර් මාසෙ වෙද්දි තිබ්බ විනිමය අනුපාතය රුපියල් 324න් වැඩි කරොත් ඔබට ලැබෙනවා රුපියල් වලින් බිලියන වලින් කොච්චර ප්‍රමාණයක්ද කියන කාරණය. එතකොට සාමාන්‍යයෙන් ඔබ ඩොලර් බිලියන 96ක් රුපියල් 304න් වැඩි කරා නම් ඒක රුපියල් වලට කන්වර්ට් කරොත් රුපියල් බිලියන 31,151ක ණයක් අපිට තිබිලා තියෙනවා. ඒ වගේම ඔබ අද වෙනකොට අන්න ඩොලර් මේ බිලියන 100 රුපියල් වලින් වැඩි කරොත්, එහෙම නැත්නම් රුපියල් වලට කන්වර්ට් කරොත් ඔබ 301න් වැඩි කරන්නට ඕනි. එහෙම වුණොත් මේ වෙනකොට ණය ප්‍රමාණය රුපියල් බිලියන 30,172යි. ඒ කියන්නේ 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2024 අප්‍රේල් මාසයේ ඉවර වෙනකොට මේ රටේ ණය රුපියල් බිලියන 975කින් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඩොලර් වලින් කියද්දි වැඩියෙන් පෙනුනට මේ රටේ ණය රුපියල් වලින් කියද්දි බිලියන වලින් කියද්දි 975ක් අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා මේක නොදන්න මේ වැඩි වුණා කියන අයට මම කියන්නේ මේ ඔබේ ඔබ නිකන් දැකපු ගමන් තීරණ ගන්න එපා. හැබැයි මේක නිවැරදි වෙන්න නම් අපි රුපියල් ණය රුපියල් වලින් ගණනය කළ යුතුයි, ඩොලර් ණය ඩොලර් වලින් ගණනය කළ යුතුයි. අන්න එහෙම ගණනය කරලා බැලුවාම මේ වෙනකොට රුපියල් වල ණය රුපියල් වලින් ගණනය කරාම රුපියල් ණය පුංචි ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඩොලර් ණය ඩොලර් මිලියන 500ක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි යම් කිසි රටකට ඩොලර් වලින් ණය ගෙවලා තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම බංග්ලාදේශ ණය වාරිකයේ ගෙවීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ රටේ ඩොලර් ණය ඩොලර් මිලියන 500කින් ගිය අවුරුද්දේ දෙසැම්බර් වලට සාපේක්ෂව මෙන්න මේ කාර්තුව තුල අඩු වෙලා තියෙනවා. ඒක නිසා මේ ණය වැඩිවීම කියලා කියන්නේ මෙන්න මේ ඩොලරේ විනිමය අනුපාතය සමග වෙච්ච වෙනසත් එක්ක රුපියල් ණය ඩොලරයට ඩොලර් වලට කන්වර්ට් කරලා කතා කිරීම තුල වෙන දෙයක්. හැබැයි ඔබට එකක් කියන්නට ඕනේ, අන්න ඒ විපක්ෂය එම කෑ ගහන අය දන්නේ නැහැ ඩොලරය අවප්‍රමාණ වීම තුළ රටට ඊට වඩා වාසිදායක දේවල් ගණනාවක් වෙනවා කියලා. ඒ කියන්නේ රටේ රුපියල ශක්තිමත් වෙනවා, රටේ මුදල් අච්චු ගහන එක නවත්තලා තියෙනවා, ඒක හරහා මේ රටට එන විදේශ විනිමය වැඩි වෙලා තියෙනවා, විදෙස් ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා, ටුවරිසම් හරහා එන ආදායම වැඩි වෙලා තියෙනවා, එක්ස්පෝර්ට් හරහා එන ආදායම වැඩි වෙලා තියෙනවා. මෙන්න මේවත් එක්ක ඩොලර් ආදායම වැඩි වෙලා තියෙන නිසා ඩොලරය අවප්‍රමාණ වෙලා රුපියල අධිප්‍රමාණ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදියට ඩොලර් වලින් කන්වර්ට් කරද්දී ණය වැඩි වෙනවා කියලා කියන්නේ රටේ විනිමය අනුපාතය හොඳ වෙලා තියෙනවා. ඒ කියන්නේ රටේ අනිත් ඩොලර් ආදායම් වැඩි වෙලා තියෙනවා. අන්න ඒක මත තමයි මෙන්න මේ කියන නිගමනයට අවිල්ල තියෙන්නේ. ඒ කියන්නේ මේක රටට හොඳක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේක කිරිබත් කන්න ඕනි අවස්ථාවක්. ඉතින් අපේ රට බැංක්‍රොප්ට් කියන එකෙන් අයින් වෙනවා. මම හෙට ලයිව් එකක් ඔස්සේ ඔබට කියන්නම් අපේ රට බංකොලොත් උනේ කොහොමද කියන කාරණය. ඒ වගේම අපේ රට බංකොලොත් භාවයෙන් මිදුනහම අපිට තියෙන වාසි මොනවද කියලත් මම ඔබට ඉදිරියේදී කියන්නම්. ඒ නිසා රැල්ලට යන්න නෙවෙයි, අපි දැනගෙනයි ගමනක් යා යුත්තේ. අපි විසින් මෙන්න මේ ණය වැඩි වුණා කියන කාරණය ගැන කතා කරන්න මට බොහෝ දෙනෙක් අහපු නිසා මේ ලයිව් එකට එන්න හිතුවා. ඉතින් ඔබට මං හිතනවා යම් කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති. අපි ඉදිරියේදී බලමු කොයි විදිහටද මේ රටේ ආර්ථිකය හැසිරෙන්නේ කියන එක ගොසිප් වලට වඩා අපිට වැදගත් වෙන්නේ වැදගත් කාරණා. මම මේක නිකන් මං ලයිව් එකක් එනවා කියලා දැම්ම ගමන් මම දැක්ක බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා කිසිම දෙයක් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව, කතා කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව, ඇත්තටම ණය වැඩි කරයි කොහොමද කියලාවත් දන්නේ නැතුව සමහර දේශපාලන පක්ෂවල කට්ටිය තමන්ගේ අර මඩ කමෙන්ට්ස් දිගට හරහට දාමින් හිටියා. මම දැක්ක මගේ Facebook එක හරහා. ඉතින් ඒවට අපි hina වෙනවා ඇරෙන්නට, අපි උන්ට අනුකම්පා කරනවා ඇරෙන්නට, ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. සමහර වෙලාවට සමාජයට පණිවිඩයක් දෙන්න තිබ්බොත් අපි ඒවට උත්තරයක් දෙනවා. හැබැයි ඔබට කියන්නට තියෙන්නේ මම ඔවුන්ගෙන් අහුවා, හරි එහෙනම් ඔබ කියන්න මට කතා කරන්න කලින් ඔබලා කියලා දෙන්න මොකද්ද මේ ණය වැඩිවීමට හේතුව කියලා. හැබැයි කිසි කෙනෙක් උත්තර දුන්නේ නැහැ. ඒක නෝන් දන්නේ නැතුව රැල්ලක් නිර්මාණය කරන්න උත්සාහ කරා. ඒ රැල්ල දැන් අඩුවෙමින් යනවා, අඩුවෙමින් ගිහිල්ලා මේ වෙනකොට මේ
රට වෙනස් වෙමින් සංවර්ධනය වෙමින් එහෙම නැත්නම් නැවතත් යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ණය වැඩිවීමක් නෙමෙයි ණය අඩුවීමක් වෙලා තියෙන්නේ. ඩොලර් රුපියල් බිලියන 945කින් ණය අඩු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඩොලර් බිලියන 500 ගානකින් මේ රටේ ණය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ණය ගෙවලා තියෙනවා. වෙලා තියෙන ණය අඩුවීමක්. හැබැයි ඩොලරෙන් රුපියල් ඩොලරයට කන්වර්ට් කිරීම තුළ සිද්ධ වෙන ණය වැඩි වෙලා පෙන්නුම් කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔබට බොහොම ස්තුතියි.